ஐயே நான் மிஸ் மீன் හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි අද වැඩසටහන ආරම්භ කරමු. පළමුවෙන්ම අපි බුදුරජාණන් වහන්සේ සරණ යමු. දෙවනුව ධර්ම රත්නයේ සරණ යමු. තෙවනුව ආර්ය මහා සංඝ රත්නයේ සරණ යමු. දෙවනුවද තෙවනුවද බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ යමු. අද උපෝසත දිනේ බැවින් අපි සමාදන් වූ සීලය නැවත අදිෂ්ඨාන කරගනිමු. අද දිනේ වැඩසටහන කරගෙන යාම සඳහා අප ගුරු දේවෝත්තමයාණන් වහන්සේගේ දෙපා නැමද අවසර ඉල්ලා සිටිමු. බලන්නකෝ මේ හිතේ ආශ්චර්ය කොපමණද කියලා. මේ හිත මාර්ගඵල දක්වාම වඩන්න පුළුවන්. ඉතින් මේ හිත කැමති නැහැ අකුසලයේ රැඳෙන්න. හිත හැම වෙලාවෙම කැමති කුසලයේ රැඳෙන්න. අකුසලය මේ හිතට පීඩාවක්. ඉතින් අපි පුළුවන් තරම්ම එදිනෙදා ජීවිතේ ගත කරනකොට මේ හිත කුසලයේ රඳව ගන්නයි උත්සාහ කරන්න ඕනේ. කුසලය අකුසලය අභිබවා ඉදිරියට ගන්න පුළුවන්. හැම වෙලාවෙම අකුසලය මඩින්න මේ කුසලය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒක නිසා කුසල් අකුසල් දෙකෙන් වඩා බලවත් වෙන්නේ කුසලය. ඉතින් අපි අද දින බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්බය සිහි කරගන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේ අපට මේ මුලමැදාග පිරිසිදු දහමක් කියලා දුන්නේ. මේ ආකාරයට මේ මාර්ගඵල දක්වා හිත වඩා ගන්න. ඉතින් අපි උත්සාහ කරන්න ඕන. හොඳින් ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ශ්‍රද්ධාවෙන් පිරුණු හිතින් මුළු ලෝකයටම මෛත්‍රියක් පතුරව ගන්න අපිට පුළුවන්. හැබැයි අපිට ඊළඟ මොහොතේ තරහක් යන්න පුළුවන්. නමුත් ඒ අකුසලය කුසලයෙන් මැඩලා අපි නැවත මෛත්‍රී හිතක් ඇති කරගන්න උත්සාහ කරමු. මේ ආකාරයට සියලු දෙනා වෙතම මෛත්‍රී චිත්තයක් ඇති කරගනිමින් බුදු ගුණයෙන් මෛත්‍රියෙන් මුළු ලෝක සත්‍යයම තෙමාලන්න පුළුවන් නම් මුළු ලෝක සත්‍යයටම කරුණාව මෛත්‍රිය බෙදා දෙන්න පුළුවන් නම් තරහෙන් වෛරයෙන් තොරව නිදුක් නිරෝගී ජීවිත ගත කරන සත්වයන් අපිට අපේ පියවුණු ඇස් ඉදිරියේ විද්‍යමාන කරගන්න පුළුවන්. ඒ අනු ඒ එකම බලන්නකෝ අපේ මේ ශරීරයේ දිහ අපිවම හඳුනන්නේ කොහොමද? අපි කණ්ණාඩියෙන් දැක්ක නිසායි අපිව හඳුනන්නේ. තමන් සිහි කරගන්නකොටම තමන්ගේම රූපකාය අපි ඉදිරියේ පෙන්නුම් කරනවා. අපි ඊයේ වැඩක් කරන බව හෙට යම් වැඩක් කරන බව සිහි වෙනකොටම අපේ රූපකායත් ඒ කාර්යයත් එක්කම සිහි වෙනවා. ඉතින් බලන්නකෝ අපිට කොච්චර නම් මේ ඝන සංඥාව හිතේ තියෙනවද කියලා. ඉතින් මේ කොටස් 32කින් හැදිලා තියෙන්නේ කියලා, එහෙම නැත්නම් හතර ධාතුකින් හැදිලා තියෙන්නේ කියලා අපිට කොයි වෙලේවත් සිහි වෙන්නේ නැහැ. අපිට අපි කණ්ණාඩියෙන් දැකපු මේ තමන්ගේම රූපකාය හැම වෙලාවෙම ඒ කාර්යයත් එක්කම තමන් ඉදිරියේ සිහියට නැගෙනවා. ඒ වෙලාවට අපි තමන්ගේ රූපකාය මැවෙන බව අවබෝධ කරගන්නවා. ඒ රූපකාය කොටස් 32කින් හැදිලා තියෙන්නේ, එහෙම නැත්නම් ධාතු 4කින් හැදිලා තියෙන්නේ කියලා අපිට හිතන්න පුළුවන්. මේ ආකාරයට අපි දිගින් දිගටම හිතනකොට අපේ හිතේ යම් වෙනසක් ඇති කරගන්න පුළුවන් වෙයි. අපි හිතන ආකාරය වෙනස් කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම මරණයෙන් ජීවිතේ කෙලවර වෙන බව හිතන හැම වෙලාවෙම මේ නිත්‍ය සංඥාව ටිකෙන් ටික අඩු වෙලා යන්න පුළුවන්. මේ සියලුම නිත්‍ය සංඥා මරණයෙන් කෙලවර වෙනවනි. තමන්ගේ විතරක් නෙමෙයි, අන් සියලු දෙනාගේත් ඒ වගේමනි. ඒ වගේ අපිට අජත්ත බහිද්ද විදිහටත් මේ හිත මෙහෙවන්න පුළුවන්.
බලන්නකො මේ හිතේ ආශ්චර්ය අපිටම අත්දකින්න පුළුවන්. ඉතින් පංච නීවරණයන්ගෙන් ටිකෙන් ටික හිත ඈත් වෙනකොට තමන්ගෙම හිතේ ආශ්චර්ය අපිට අත්දකින්න පුළුවන්. අපි ඒ සඳහා උත්සාහවන්ත වෙමු. අපි මේ සමත කමටහනකින් එහෙම නැත්නම් සමාධියක් වඩන්න උත්සාහ වෙන භාවනාවකින් මේ අපේම හිතේ ආශ්චර්ය අපේම හිතේ ප්‍රභාශ්චර බව බලන්න උත්සාහවන්ත වෙන්නේ. ඉතින් මේ සඳහා එක ආරම්භණයක් අපි තෝරගන්න ඕනේ. සමහර විට බුදුගුණය වෙන්න පුළුවන්, මෛත්‍රිය වෙන්න පුළුවන්. අපි මේ මොහොතේ ඒ සඳහා ආරම්භණය කරගන්නේ අපිත් එක්ක මේ ජීවිතයේ හැම වෙලාවෙම අත්වැල් බැඳගෙන ඉන්න මේ හුස්ම රැල්ලනේ. මේ හුස්ම රැල්ල ආරම්භණය කරගන්නවා. හුස්ම රැල්ල ආරම්භණය කරගෙන සිත් ඇති කරගන්නවා. දිගින් දිගටම හුස්ම රැල්ල අරමුණු වෙලා අපිට හිත ඇති වුණත් අපි කියනවා අපේ හිත පිට ගියේ නැහැ කියලා. ඒ වුණාට වෙනත් ආරම්භණයකට ගියොත් අපි කියනවා හිත පිට ගියා කියලා. ඉතින් බලන්නකෝ අපි බලාගෙන ඉන්නේ අපේ හිත දිහාමනේ. ඉතින් අපි මේ විදිහට හිත දිහා බලාගෙන ඉන්නකොට අපේ හිතට වෙන දේ, අපේ හිතට ගලාගෙන යන කෙලෙස් ධාරාවන් මොනවද කියලා අපි ටිකින් ටික හඳුනා ගන්න ඕනේ. එතකොට අපිට ඒ කෙලෙස්යන් මැඩගෙන කුසලයේ හිත පවත්ව ගන්න උත්සාහ කරන්න පුළුවන්. එකම අරමුණක්, එකම ආරම්භණයක් ඔස්සේ හිත මෙහෙවන්න පුළුවන්. මේ හිත කොහොමනම් ආශ්චර්යයක්, කොහොමනම් අසිරිමත් බවක් අත්විඳින්න පුළුවන් වෙයිද? මේ කෙලස් වලින් තොර වෙච්ච හිත කොහොමනම් ප්‍රභාශරද? අපි ඒ අත්දකින්න උත්සාහ කරමු. මොහොතක් ඒ සඳහා වෙහෙසෙමු. ඒ මොහොතේ අපේ හිත පිට ගියේ නැතුව ඒ ආරම්භණයේ හිත පිහිටියොත් ඒ සුවය අපි විඳිමු. කිසිම පසුතැවිල්ලක් ඇති කරගන්න නැතුව ඒ මොහොතේ සුවය විඳිමු. ඊළඟ මොහොත ගැන හිතන්නේ නැතුව මේ විදිහට අපි ටිකෙන් ටික අපේ හිත කුසලයට නැඹුරු කරගනිමු. ඒ සඳහා අපි මේ පොහොය දිනේ මද වේලාවක් උත්සාහ ගනිමු. අපේ කය භාවිතයට ගැන හිත හිස සිට දෙපතුලව දක්වා එහා මෙහා ගමන් කරනකොට අපේ කයේ යම් රෝග පීඩාවක් තිබෙන තැනක් හමු වුණා කියන්න අපි ඒ තැනට බුදුගුණ පැලස්තරයක් දමමු. ඇයි එක බුදුගුණයක්? අපි බුදුගුණ නමයක්ම දන්නවනේ. මේ බුදුගුණ නමයම සිහි කරලා අපි බුදුගුණ පැලස්තරයක් දාගමු. තාවකාලිකව මේ භාවනා කාලය තුල මේ බුදුගුණ පැලස්තරයෙන් එතන වේදනාව නැති වෙලා යයි. එතකොට අපිට සාමාන්‍ය ජීවිතේ මේ වේදනාවක් ඇති වෙන තැනකදී බුදුගුණ පැලස්තරයක් දාගන්න අපිට සමත් අපි උත්සාහවන්ත වෙයි. අපි එයින් ප්‍රයෝජන ගනි. අපි එයින් අපේ දුක්ඛයන් වේදනාවන් සමනය කරගන්න උත්සාහ කරමු. මේ ආකාරයට තමන්ගෙම හිත තමාගෙම කය තුළ එහා මෙහා ගමන් කරවමින් හොඳින් මේ ඉරියව්ව වටහා ගනිමු. එතකොට කෙලින් තියෙන කොන්ද, ඒ කොන්ද මත පිහිටි හිස අපිට හමු වෙයි. මේ කයේ සහයෝගය ලැබෙනවා නම් අපිට මේ හිත වඩා ගන්න පුළුවන් වේවි. අපි හුස්ම රැල්ල ආරම්භණයක් කරගෙන ටික වේලාවක් ඒ දෙස බලා ඉන්න. ඒ හුස්ම රැල්ලේ පිහිටියා වූ හිතේ සුවය අත්විඳිමු. දිගින් දිගටම මේ ආකාරයට හුස්ම රැල්ල දැක ගන්න හිතේ සුවය අත්විඳිමින් අපි මද වේලාවක් ආරම්භණයේ හුස්ම රැල්ල වූ ආරම්භණයේ හිත පිහිටවා ගන්න උත්සාහ කරමු.
මේ ආකාරයට අපි අපේම හිත දිහා බලාගෙන ඉන්නකොට අපිට මේ හිතට එන හිතවිලි ඒ කියන්නේ පංච නීවරණයන්ට අසු වෙච්ච හිත් ලක්ෂ කෝටි ගණන් එන බව අපිට තේරෙනවා. මේ වෙලාවට අපි අපේ හිතේ අනාත්ම ස්වභාවය තේරුම් අරගෙන මේ සිතවිලි ගොන්නට යට නොවි අපි මේ හිත හසුරවලා කුසලයක තැන්පත් කරන්න උත්සාහ කරමු. පංච නීවරණයන්ට හසු වෙච්ච හිත් හැම වෙලාවම අනාත්ම ස්වභාවයෙන් යුක්ත බව අපි අනාරාධිතවම සිතවිලි හිතට ඇතුළු වෙන බව හිත ඒ ඔස්සේ ගමන් කරන බව දැකගෙන අපි නැවත කුසලයක හිත පිහිටවමු. මේ හිතක් ඇති වෙලා නැති වෙලා ගිය බව අපි හොඳින් අත්දකිමු. මේ ආකාරයට මේ සිතවිලි වල තිබෙන දුක්ඛ ස්වභාවය ටිකෙන් ටික අවබෝධ කරගන්න අපි උත්සාහවන්ත වෙමු. මේ ආකාරයට අපි අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව මේ නාමයේ රූපයේ ටිකෙන් ටික අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙමු. මේ ලෝකයේ තියෙන ඉහළම කුසලයට මේ ත්‍රිලක්ෂණය හඳුනා ගන්න අපි උත්සාහවන්ත වෙමු. ඒ වගේම අපි එකතු වෙලා කරපු මේ පින අපේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අපගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, පාරමී ධර්මයන් සම්පූර්ණ වේවා, පතන්නාව බෝධියකින් නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයක් හේතු වාසනා වේවා කියා අපි ඉත සිතින්ම ප්‍රාර්ථනා කරමු. සියලුම ඉෂ්ටකාන්ත ආත්ම ආරක්ෂක ලෝකපාලන ශාසන පාලන දෙවි දේවතාවුන්ට පින් අනුමෝදන් කරමු. ඒ සියලු දෙනාම නිවන් සැනසෙන්න කියා අපි ප්‍රාර්ථනා කරමු. මේ පොයේ දිනේ අපි කරපු මේ පින සියලුම ලෝක සත්ත්වයන්ට අනුමෝදන් කරමු. ඒ සියලු දෙනාම නිවනින් සැනසෙන්න තමයි අපේ එකම ප්‍රාර්ථනය. එහෙනම් සියලු දෙනාටම මෙත්සිත ප්‍රාර්ථනා කරමින් අපි අද වැඩසටහන නිමා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි විසාකමිස්. ඔබතුමී තෙරුවන් සරණයි.